අරුණි සුබ සැන්දෑවක්. දොලපුතලට මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. අපි ෆයිල් ඩොකියුමන්ට් එක තමයි පේන්නේ. දැන් පොත ෂෙයා වෙලාද? දැන් පේනවා සර්. ඔව් සර් දැන් පේනවා. සංකේත පාඩමනවා සර්. අපි පුතේ දැන් පුතාලා වීනේ මුණ ගැහෙන්නේ හිටියේ. ඊයේ උදේ වරුවේ ඉඳන්ම මගේ හවස වෙනකම් වයිෆයි වල ගැටලුවක් මතුවෙලා තිබුණා. ඒ හින්දා තමයි පුතාලගේ පන්තිය තියාගන්න බැරි වුනේ. දැන් අද එක කොමරි නිවැරදි වුණා. ඉතින් ඔබලෝ දැන් ඉතින් සම්බන්ධ වෙලා ඉන්නේ පන්තියට. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට කනගාටු වෙන්න ඕනේ නැහැ. මම රෙකෝඩින් එක දාන්නම්. හරි. ඉතින් අපි වීජියේ සංකේත ගැන තමයි සාකච්ඡා කරගෙන ආවේ. අලුත්ම හැරුම් ලක්ෂ්‍යය. දුවල පුතාලගේ ගණිත විෂයේ පහේ පන්තියේදී ඔබ අත් නොදටු පහේ පන්තියේදී ඔබ හඳුනා නොගත් කාරණාවක් තමයි පුතා මේ වීජීය සංකේත නැත්නම් වීජීය පද වීජීය ප්‍රකාශන. ඒ කියන්නේ හරි තීරණාත්මක සංදිස්ථානයක්. ගණිතයේ පුතේ මේ සුන්දර ගණිතයේ අපේ එදිනෙදා කටයුතු වලදී අපි කරන කියන හැම ක්‍රියාකාරකමකම මේ ගණිත සංකල්ප යෙදෙනවා. තේරුණාද? ඒ ගණිත සංකල්ප මත තමයි අපේ මේ බොහෝ දේවල් ගොඩනැගිලා තියෙන්නේ. ඒකත් විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට දුවේ පුතේ මේ ගණිතයේ බීජ ගණිතයේ කියන කොටස තමයි බීජගණිතය තමයි ඔයගොල්ලෝ මේ ආරම්භ කරේ. බීජගණිතය වැඩිපුරම ඔබ අංක ගණිත කොටස් තමයි අධ්‍යයනය කරේ. ඒකෙන් දැන් ඔබ බීජගණිතයට තමයි පුතා මේ ආරම්භය ගත්තේ, බීජගණිතයට. එතකොට අපි බීජගණිතයේ අපි ගිය සතියේ ගත්තේ ආරම්භයේ පොඩ්ඩක් මතක් කරගෙන යමු නේද? ඒක මතක් කරගෙන යමුකෝ. කවුද ගිය සතියේ ඉගෙනගත්ත කොටස ඉතාමත්ම රසවත්ව කෙටියෙන් ඒක සාරාංශගතව ඉදිරිපත් කරන්න පුළුවන් අය අත උස්සන්න බලන්න. මම පුංචි අවස්ථාවක් දෙන්න. ඔව් අත උස්සන්න බලන්න. ඒ ඉගෙනගත්ත දේ ඔබේ වචනයෙන්, පොතේ තියෙන දේ නෙවෙයි මට ඕනේ, පොතේ තියෙන දේ නෙවෙයි, ඔබේ වචනයෙන් ඔබ හඳුනාගත්ත කාරණාව ඉදිරිපත් කරන්න අවස්ථාවක් මන් දෙනවා. කවුද අපේ, කවුද පුංචි ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි ඉන්නව නම් කියන්න බලන්න, අත උස්සන්න, එකතු වෙන්න. හැබැයි පොත බලාගෙන නෙමෙයි. ඔව් මුලින්ම ධනුලි දුව අත උස්සලා තින්නවා. අපි ධනුලිට අවස්ථාව දෙමු. කියන්න බලන්න ධනුලි, අපිට ගිය සතියේ දුව ඉගෙන ගත්ත දේ පුතාගේ වචනයෙන්ම කියන්න බලන්න අපිට. ගිය සතියේ වීජීය සංකේත පාඩමි. ඔව් කතා කරගෙන යන්න. මම මෙතන මේ වයිට් බෝඩ් එක ගන්නකම් පුතා කතා කරගෙන යන්න. ගිය සතියේ මම වීජීය අපි වීජීය සංකේත පාඩමි කතා කරාස නාත අඤ්ඤාත ගැන අපි ඉගෙන ගත්තාස. වීජීය සංකේතන ප්‍රමාණ රාශි තුනකට බෙදෙනවායි කියලා දන්නා ප්‍රමාණ, වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ, වෙනස් ප්‍රමාණ කියලාස. අයි කියන්නේ අපි ප්‍රමාණ අපි වෙන් කරා ප්‍රමාණවලට අපි ගණිතේ කිව්ව නම මොකද්ද දුව? රාශීන් සර්. රාශී. අන්න හරි. මාත් අතරමැද ඔයාට බාධා කරනවා කමක් නැහැ නේද? ඈ අන්න ප්‍රමාණ ක්වොන්ටිටි. එතකොට මේ රාශීන් කියලා කියනවා අපි ගණිතේ රාශී. ඔව් දුව කිව්වේ එතකොට මේක අපි වර්ග තුනකට වෙන් කරගත්තා නේද? ඔව් මොකද ඒ තුන? දන්නා ප්‍රමාණ, වෙනස් නොවන, දන්නේ නැති ප්‍රමාණ, වෙනස් වන ප්‍රමාණ.
පළවෙනි එක මොකද කිව්වේ දන්න ප්‍රමාණ දන්න ප්‍රමාණ දන්න අග්ගය කියලා ගමුකෝනේ අග්ගය දන්නා ප්‍රමාණ හරි ඊළඟට ඊළඟට සර් මම කිව්වේ වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ වෙනස් නොවන අපි ඉස්සරහට අගය කියලා දාමු නේ අග්ගය වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ හරි ඊළඟට අපි ගත්තේ අගය වෙනස් වන ප්‍රමාණය අගය වෙනස් වෙන ප්‍රමාණය වෙනස් වෙන ප්‍රමාණය ඔව් ඔබට පුළුවන් ඉදිරියට යන්න හත මෙතන සම් අපි ඊට පස්සේ අගය දන්නා ප්‍රමාණය නාත ලෙසත් අගය දන්නා ප්‍රමාණය අපි හැඳින්නුවා ඥාත කියලා නේද ඒක අපි හඳුනා ඕ මේකට අපි අවස්ථා තුනක් කොහොම ගන්නවා දුව කියන්නේ මේ අගය දන්නා ප්‍රමාණය ඥාත ඥාත ලෙස අගය වෙනස් නොවන නොදන්නා ප්‍රමාණය නියත නියත අඥාත ලෙස අඥාත නියත අඥාත ඔව් අගය වෙනස් වන ප්‍රමාණය විචල්‍ය ලෙසත් අපි ඉගෙන ගත්තා විචල්‍ය ඔව්දුව මේකනේ නම් තුනක් විතරයි නේද ඥාත කියන්නේ අගය දන්න ප්‍රමාණය උදාහරණයක් අපි ගියොත් අපේ යාළුවන්ට මගේ වයස අවුරුදු 11කි ඔව් ඒක ඔබ දන්න කාරණාවක් නේ තව දැන් අපිට නිදාව ගන්න පුළුවන් ගණක එක ශීර්ෂ ගණන 8යි ඔව් ඒක අනිවාර්යෙන් අපි දන්න කාරණාවක් මගේ නිවසේ ඇති දොරවල් ගණන 15කි ඒක අපි දන්නේ නැතුණට ඔයා දන්න කාරණාවක් නේද संबंध कर නියතඥාත අපිට කවුද පැහැදිලි කරලා දෙන්නේ? මට පුළුවන්. ඔව් කවුද දුව? මට. ඈ? සේනාත්මි. ආ සේනාත්මි කියන්න පුතේ අපිට නියතඥාත පැහැදිලි කරලා දෙන්න. ඈ නියත කියන්නේ වෙනස් නොවන දැන් නැති ප්‍රමාණය. වෙනස් නොවන. ඒ කියන්නේ අගේ වෙනස් වෙන්නේ නැහැ. අගේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දන්නේ නැහැ. නේද? ඔව්. උදාහරණ ගත්තොත්. උදාහරණ ගත්තොත් සර්. නිමල්ගේ පොත් බෑගේ ඇති පොත් ගණන. නිමල්ගේ පොත් බෑගේ ඇති පොත් ගණන. අපි දන්නේ නැහැ නිමල්ගේ පොත් බෑගේ කොච්චරක් තියනවද කියලා. හැබැයි පොත් තියෙනවා ඒක අපි දන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන්නේ නැහැ නේ. ඔව්. ඔව් සර්. ඒ නොදන්න ප්‍රමාණය හඳුන්වන්න අපි වීජ්‍ය සංකේත භාවිතා කරනවා. विशेष संकेत निरूपने निरूपने उदाहरण संकेत क्रम संकेत संकेत सुविशेषी संकेत विशेष दुअकिया संख्या එතකොට දන් නැති එකක් අපි කොහොමද පෙන්වන්නේ කියන එක තමයි අපිට ආව ගැටලුව නේද කොහොමද දන් නැති එකක් නිරූපණය කරන්නේ
එතකොට පුතේ මොකක්ද අපි කරේ සම්මතයක් ගොඩනගලා තිනව ගණිතඥයෝ නේද සම්මතය මොකද්ද සම්මතය ඉංග්‍රීසි ඕඩියේ ඉංග්‍රීසි ඕඩි සිම්පල් ලකුරු ඉංග්‍රීසි ඕඩියේ සිම්පල් ලකුරු ලකුරු A B C නේ X Y Z වෙනකන් ගන්න පුළුවන් හැබැයි අපි වැඩිපුර භාවිතා කරන්නේ නැති අකුරු දෙකක් මෙතන අපි තියෙනවා නේද අපි විවරහරේ යෙදෙන අපි එක ටිකක් භාවිතා කරන්නේ නැහැ නේද මොකක්ද අකුරු දෙක I O සහ O අයියෝ 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 I O ඒක ඔයගොල්ලෝ දන්නවනේ නේද කියන්නේ රෝම ඉලක්කමක් O කියන්නේ බිංදුව සර් එතකොට L ගන්නත් බෑ නේද ඇත්තටම බැලුවොත් L ගන්න බෑ අපි L අකුර ලියනකොට පුතේ ටිකක් වැල් අකුරෙන් වගේ ඔහොම ලියන්නේ අන්න ඒකයි ඔන්න ඔහොම බලන්න පොත්වල එහෙම තියෙන්නේ ඒ විදිහට හරි සර් V ගන්නෙත් නෑ නේද C'ද C V සර් V අකුර රෝම ඉලක්කම් පහත් එක පැටලෙන්නේ නැින්ද නේද ඔව් පුතේ ඔව් පුතේ මෙහෙමයි ඕගොල්ලන්ට දැන් තව ටිකක් ඉස්සරහට කරගෙන යනකොට තේරෙයි වැටි පුරම වීජීය සංකේත සඳහා යොදාගෙන තියෙන මොන වගේ අකුරුද කියලා පොත්පත්වල වැඩිපුර තියෙන පුතේ x අකුර y අකුර a අකුර b අකුර b අකුර ඔව් b අකුර වගේ තමයි පුතා ඉතින් අපි නිකන් පැටලෙන අපි අතරමං වෙන අකුරු ගන්න යන්න ඕනේ නෑනේ මෙච්චර අකුරු ගොඩක් තියෙදි නේද එහෙනම් අපිත් x y a b a අකුරු යොදාගමු එතකොට නියත අඥාත කිව්වේ සේනාත්මි දුව කිව්වා වගේ අපි නොදන්න හැබැයි අගේ වෙනස් නොවන අවස්ථා. දැන් අපි වැලිකට අවුරක් අතට ගත්තොත් ඒ වැලිකට අවුරේ අතේ තියෙන ඒ වැලිකට අවුරේ වැලිකට ගන්න අපි දන්නේ නැහනේ. අපි දන්නේ නැහැ. නේද? හැබැයි එතකොට ඒ ප්‍රමාණය අපිට කියන්න පුළුවන් මා අත ඇති වැලි ආ වැලි අවුරේ වැලිකට ගන්න x ප්‍රමාණයක් තිබේ කියලා කියන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි දන්නේ නැහැ ඒ දන්නේ නැති එකේ අගේ හොයාගන්නත් බෑ. දැන් වැලි කටහුරේ අගේ හොයාගන්න බෑනේ. නේ ඒක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. නේද? නමුත් දැන් මාගේ පසුම්බියේ ඇති මුදල මන් දන්නේ නැහැ. මා ඇති මාත පසුම්බියේ ඇති මුදල x ප්‍රමාණ රුපියල් x ප්‍රමාණය. හැබැයි මට පසුව ඒක කොච්චරද කියලා හොයාගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. සමහරට එහෙම බැලුවාම මුදල් නැති වෙන්නත් පුළුවන් පසුම්බියේ. ඒතකොට බිඳුවයි. මේ සර්. ඔව්. සෑ අපිට පුළුවන් නේද වැලිකට අහුරක ඇති වැලිකට ගන්න x ප්‍රමාණයක කියලා ලියන්න පුළුවන් පුළුවන් x ප්‍රමාණයක කියලා ලියන්න පුළුවන් මං කියන්නේ ඒ x ප්‍රමාණය කොච්චරද කියලා අපිට හොයාගන්න අමාරුයි නේද ගණන් කරන්න බෑනේ පුතේ මේ එක හරි අමාරුයි හැබැයි සමහර ඒ වගේ ඒවා අපිට සමහර ඒවා දැන් ඒ අපි VGA සංකේතයෙන් පෙන්නන අගය හොයා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙනකොට දන්නේ නැහැ. ඔව් සංදීප. Excuse me sir. ආ කියන්න. Sir එතකොට sir simple x අකුරක් ගන්න බෑනේ sir. VGA සංකේතයක් විදියට. ඇයි ඒ? මෙහෙම නෙමෙයි. ඇයි sir ඒ දාන්නේ sir. නෑ මෙහෙම වෙලා තියෙන්නේ මෙහෙමයි පුතේ ලිය මෙහෙම නෙමෙයි අපි ලියන්නේ ඕක මෙහෙම ලියන්නේ ඕන නැහැ. අර බොහෝ දුරට අර වැල්ලකුරු ලියන ස්වභාවයට පොඩ්ඩක් අපි යන ඕන ඔහොම ලියන්නේ හරි සර් හරි ඒක මේ පැහැදිලිව මේ x අකුර කියලා පේන විදිහට තමයි පුතේ ගොඩ නැගෙන්නේ ආ පුතාලට තේරෙනවා පොඩ්ඩක් හොඳ ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලෝ හොඳයි ඉස්සරහට හිතන දරුවෝ මම හරි ආසයි ඒ වගේ තමයි වෙන්න ඕනේ කතා නොකර ඉන්න එපා කතා කරන්න මේ හැමෝම එකපාර කතා කරන්නත් අමාරුයි ඉතින් සමහර වෙලාවට තමන් සමා දුවල පුතාලගේ හිතේ තියෙන ප්‍රශ්න යාළුව අහනවා ඉතින්. එතකොට ඒවත් निराකරණය වෙනවනේ නේ. එතකොට පුතේ අගය වෙනස් වෙන ප්‍රමාණ තියෙනවා. විටින් විට අගේ වෙනස් වෙනවා. දැන් මේ විටින් විට කියන්නේ මෙහෙමයි ලොකු කාල පරාසයක් තුල ඉතින් බොහෝ දේවල් වල අගේ වෙනස් වෙනවා. නේද? හැම එකක්ම ස්ථිර තියෙන්නේ නැහනේ පුතා. ඉතින් පොඩි පොඩි වෙනස්කම් වෙනවා. අපි මෙතන කතා කරන්නේ කෙටි කාලයක් තුල දවසක් සතියක් ඒ වගේ කාලයක් තුල වෙනස් වෙන ප්‍රමාණ ගැන. ඒතකොට මේ ප්‍රමාණ අපි හඳුන්වන්නේ විචල්‍ය කියලා. විචල්‍යයක් කියලා සර්. විචල්‍යයක් කියලා සර්. ඒක මම කියන්නද? අපි ඒකට උදාහරණයක් කියමු බලමු. කොන්ටේනර් කාලයකට x ප්‍රමාණයක් මුහුදේ සිටින පාළු ගණනේ මුහුදේ සිටින පාළු ගණනේ
ඒක වෙනස් වෙන්නේ නැහැ නේද? ඇති බලා කුළු ගණන mv. ඔව් අන්න හරි. එතකොට අතන පොතක ඇති රූල් ගණන කිව්වු පුතා ඒක වෙනස් වෙනවද? නෑ සේක වෙනස් වෙන්නේ නැහැ. පොතක රූල් ගණන වෙනස් වෙන්න බෑනේ පුතේ. ඒක හොල්මන් පොතක් වෙන්න ඕනේ එහෙම. එහෙම වෙන්න බෑනේ. රූල් ගණන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අහසේ තියෙන තරු ගණන වෙනස් වෙනවා, මුහුදේ ඉන්න මාළුව ගණන වෙනස් වෙනවා. ඒක ඇත්තටම මිනිසුන් ගණන ප්‍රමාණයේ සිටින මිනිසුන් ගණන කොණ්ඩේ ලෝකයේ සිටින මිනිසුන් ගණන ඒව වෙනස් වෙනවා. කොණ්ඩේ කර්ති මල් ගණන කොණ්ඩේ කැති කෙස් ගණන विचाल्य සීනි කිලෝ එකක මිල අද ගන්න නෙවෙයි හිත තියෙන්නේ හාල් කිලෝ එකක මිල අද ගන්න නෙවෙයි හිත තියෙන්නේ නේද ඒවත් විචල්්‍ය වෙනස් වෙනවා ඉතහට ඉති ගන්න කීරි පිටි ඔව් පොල් පොල් ගේ දීක මිල අද ගන්න නෙවෙයි හිත තියෙන්නේ නේද ඔව් එහෙම කියන්නේ අපිට ගොඩාක් දේවල් කියන්න තියෙනවා නේද හරි දැන් තේරුණා නේද යත්‍රි කතන්දරේ පැහැදිලි නේද තේරුණා සර් එතකොට අපි මේවා යොදාගෙන මේ විචල්්‍ය නිරූපණය කරන්න අපි වීජීය සංකේතය යොදනවා නියත අඥාත ඉදිරිපත් කරන්න වීජීය සංකේතය යොදනවා ඒතරේ වට අපි ඒවා යොදාගෙන අපි වීජීය පද ගොඩ නගනවා වීජීය පද ගොඩ නගලා ඒවා ඇසුරින් වීජීය ප්‍රකාශන හදනවා අන්නේ තන්ට තමයි අපි එන්න හදන්නේ. දුවේ පුතේ අපි අභ්‍යාසයක් පුතාලට කරන්න මම ක්‍රියාකාරකම දුන්නේ නේද? අභ්‍යාසයක් දුන්නා දෙගලට කරන්න. අභ්‍යාසය කරන්න කිව්වොත් අභ්‍යාසයේ ක්‍රියාකාරකම් පොතේ සර් ක්‍රියාකාරකම් කරන්න කිව්වා. කරන්න කිව්වොත් සර් ක්‍රියාකාරකම් පොතේ. ආ ඔව් කරලා සමහර දුවල පුතාලා වීඩියෝස් එහෙම දාලා තිබුණා හරි හොඳයි ආ. හරි සතුටුයි. හැමෝම කරන්න උත්සාහ කරන්න. දැයිදී කාට ඔය හැමෝටම වගේ ජංගම දුරකතනයක් එහෙම ගෙදර තියෙනවනේ අම්මා තාත්තගෙන් හිමීට ඒගොල්ලන්ගෙන් නිදහස් වෙලා වගේ කිල්ලගෙන නේ අර වගේ ක්‍රියාකාරකම් කරලා පොඩි හදන වීඩියෝ ක්ලිප් එකක් හදලා ලස්සනට නිර්මාණශීලීව ගෲප් එකට දාන්න අමාරුයි ඔයගොල්ලෝ මට එවන්න මම ඊට පස්සේ ඒක බලලා ගෲප් එකට දාන්න තේරුණාද ඔව් අපි පොත් වල හරි දානකට හරි දාන්නේ පෑනෙන් නේද? රතු පෑන පාවිච්චි කරනවට නම් මම ටිකක් අකමැතියි. මොකද ඔයගොල්ලෝ වැරදි එකට හරි දැම්මොත් එහෙම ඒක හොඳ මදි. පැන්සලෙන් හරි වැරදි දාන්න පුතේ හරි. හරි. හරි සර් thank you. අපි 18 එක අභ්‍යාසයේ කතා කරානේ. ඒක ගිය සර්. ඔව් සර්. විචල්්‍ය ඒවල් සාකච්ඡා කරා. අපි අභ්‍යාස 12ක් කතා කරා. दहाटेकाभ्यासेकाभ्यासेकाभ्यासे දහාට දෙක අභ්‍යාසය කරන්න කිව්වා. ඒක මම හිතන්නේ සාකච්ඡා කරේ නැහැ කියලා තමයි මගේ මතකය. හැබැයි ඒක හරියද වැරදිද කියලා ඔයාලට පුළුවන් රෙකෝඩින් එකත් එක්ක බලන්න. අපි 18 දෙක සාකච්ඡා කරමු දැනට. ඒක සාකච්ඡා කරලා ඊළඟ අදියරට යමු. තේරුණාද? ආ දැන් හැමෝම මම හිතන්නේ ඒකට එකඟ ඇතිනේ. එහෙමයි නේද? अभ्यास कर නෙට්බෝල් කණ්ඩායමක සිටින සීබිකාවන් ගණන දෙකම ඕනේ සර් 18ක අභ්‍යාසය තෝනේ මම කියනෝ නේද
ගුවන්යානාවකට කරුණායක ගුවන්තොට පොලිසියට නවදිලි ගුවන්තොට පොලට යාමට ගතවන කාලය විචල්‍යක් සමචතුරස්‍රයක ඇති පාද ගණන නියතයක් මීටරයක ඇති සෙන්ටිමීටර ගණන නියතයක් කිලෝග්‍රෑම්යකට අල්ලන දෙහි ගෙඩි ගණන විචල්‍යක් මීටරයකින් කිසියම් මෝටර් රථයක් ගමන් කරන දුර उत्तर අද අපේ මාතෘකාව වීජීය ප්‍රකාශන ගොඩනැගීමේ මහා ආදේශය. පුතාල ඒක ලියන්න බලන්න මාතෘකාව. සර් ඒක අභ්‍යාස කරන්න කිව්වනේ නේද? නෑ. ඉතින් තාම කියලා දුන්නේ නෑනේ. හා බලමු. හා සර්. සර් චුට්ටක් ඉන්න. සර් සටහන් පොතේ නේද? ඔව් සටහන් පොතේ. හරිද චුට්ටක් ඉන්න සර් නැහැ සර් හරි සර් හරිනේ හරි හරි සර් අද බලමු මට විනාඩියක් දෙන්න පුතේ හා සර් හරිද පුතේ එතකොට අපි
ඔන්නදට බලා ගන්න මොකද්ද බලන්න හදන්නේ කුචි මැජික් එකක් කරන්න හදන්නේ කතා මොකද්ද කරන්න හදන්නේ මැජික් එකක් रूपया अब अंदर उत्तर बोतले ඔන්න බලන්න පාට 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 බෝල. ඔරද තියෙන්නේ පාට පාට බෝල තියෙන. මෙතන කොළ පාට එකක් තියෙනවා පා වෙනවා නෙවෙයි යා. මොමින්න ඔන්නම තියෙනවා බෝල 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 එක නෑ 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 එක වගේ එක එකම එකම ප්‍රමාණය මේ එකම ප්‍රමාණයම තියෙන්නේ එකම ප්‍රමාණයම තියෙන්නේ ඔන්න पट्टी गण करना मंगाने मंदी बोल ගණන් කර පැටලෙනවා සර් අන්න හරි පැටලෙන්න තමයි ඒක දාන්නේ පැටලෙන්න තමයි දාන්නේ මේ සර් පොතේ පිටිපස්සේ ලියුවට කමක් නැද්ද ලියන්න යන්න එපා මොනවා මේක දිහා බලලා කියයි ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද? හොඳටම පැටලෙනවා. හොඳටම පැටලවන්න තමයි දාන්නේ. සර් අදිනකොට පැටලෙනවා. හොඳටම පැටලවන්න තමයි දාන්නේ. පැටලක් තමයි දාන්නේ. පැටලෙනවා සර්. පොඩ තිනකොට ඕකනම් ගණන් කරන්න බැහැ සර්. කවදාවත් බැ. ඕගොල්ලන්ට ගණන් කරන්න තිබුණා මම මේ මවුස් පොයින්ට් එක යන විදිය බැලුවා නම් ඕගොල්ලන්ට ගණන් කරගන්න තිබුණා. ආ. ඒක සර් මුලදීම ගණන් කරා. प्रमाण समान प्रमाणिन समान पंदु तिबे हेडेन प्रमाणिन समान गणित नमतम सर्व सम सर्व सम पंदु सर्व सम सर्व सम දැන් මගේ පළවෙනි ප්‍රශ්නේ වාජනයේ ඇති පන්දු ගණන නියතයක්ද
නෑ පන්දු ගණන ඥාතයක්ද 40ක් තියෙනවා සර් අඥා නියත අඥාතයක්ද නියත අඥාතයක්ද ඥාතයක්ද अंक देखिए එම ප්‍රමාණය බීජීය සංකේතය ඇසුරෙන් දක්වන්න ඇසුරෙන් දෙකට උත්තරේ මෙව බෝතලේ මෙව බෝතලේ ඇලි ප්‍රමාණය බෝතලේ පන්දු ප්‍රමාණය ඔන්න මම මේකට දානවා දැන් ඔන්න හොඳට බලා ගන්න ආයි කියන්නේ පා දැක්කේ නැහැ කියලා ඔන්න දානවා ඒ වගේම දානවා හොඳට බලා ගන්න එක පන්දුයි දෙකයි තුනයි කීයද දානේ තුනක් තුනක් अन्न तुम्हेनी प्रश्ने इम बाजने यत्त इम बाजने यत्त इवेनी पंदु तव तुना देमु पासु बाजने ये देंग ඇති මුළු පන්දු ගණන කීයද මුළු පන්දු ගණන කීයද අන්න ඒකයි මම අහන ප්‍රශ්න x ප්‍රමාණයක් තුන එකතු කිරීම x ප්‍රමාණය ආ ප්‍රමාණය එකතු කිරීම x ප්‍රමාණයක් තිබුණු ප්‍රමාණයට තුනක් එකතු වෙනවද දාපු තුනට x ප්‍රමාණයක් එකතු වෙනවද තිබුණු ප්‍රමාණය කියන්නේ ඒ ඒකට තමයි ඉස්සර මේ 3 3ක් එකතු කරන්නේ එතකොට එන්නේ x x එකතු කිරීම 3 මේක මේක තව දුරටත් අපිට එකතු කරලා පෙන්වන්න පුළුවන්ද දැන් අපිටම බෝතලේ තිබුණා කියලා පන්දු 60ක් එනං 60ට තව 3ක් එකතු වුණාම අපිට කියන්න පුළුවන් 63යි කියලා. 63යි කියලා කියන්න පුළුවන්. දැන් 60යි කියලා අපි දන්නේ නැහනේ. ඒ හින්දානේ අපි x කියලා ගත්තේ. එතකොට x එකතු කිරීම 3යිනේ. එතකොට තව දුරටත් අපිට මේක ලියන්න පුළුවන්ද මේ වගේ ලියන්න බෑ පුතේ. ඔන්න හොඳට අහන්න. මොකද මේ මාසෙත් මෙතන අඥාතයක් තියෙන්නේ. දන්නේ නැති එක්කෙනෙක්. දන්නේ නැති එක්කෙනෙක්ට දන්නාගයක් එකතු කරන්න බෑනේ පුතේ. उच्चरम तम अभी
මෙන්න මෙවැනි ප්‍රකාශනයකට අපි කියනවා පුතේ මෙන්න මේ වගේ ප්‍රකාශනයකට කියන නම තමයි වීජීය ප්‍රකාශන කියලා. වීජීය ප්‍රකාශන. X එකතු කිරීම 3. ඒක වීජීය ප්‍රකාශනයක් පුතේ. තේරුණාද? වීජීය ප්‍රකාශනය. අන්න හරි. එහෙනම් මේක දැන් ලස්සනට එකතු කරගමු බලන්න සටහන් පොතට. මුලින්ම බෝතලේ අඳින්න ඕගොල්ලොත් මේ වගේ පන්දු ටිකක් අඳින්න ඉක්මනට පස්සේ හරි පාඩ කරන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් ඉඳන් ඔහොම සටහන් කරගන්න අපිට කැමති ප්‍රමාණයක් නේ ඔව් ඔව් දැනට දැනට දලස කටුවට අඳින්නකෝ පස්සේ ඒක නිවැරදිව අඳි හා ඔව් හා සර් හරි කුංචි වෙලාවයි දෙන්නේ ඕකේ තියෙන අර ප්‍රශ්න ටිකක් ලියන්න ඕනේ නේද ඔව් රූපය ඇඳලා ඊට පස්සේ මේක ලියන්නේ ඉහත වාදනයේ හැඩින් හා ප්‍රමාණයෙන් සර්ව සම සමාන පන්දු තිබේ කියලා. එතනින් ඊට පස්සේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එකට ඉක්මනට ආ කල්පනාවෙන් සිස්මිස් සර් ඔව් සර් මට සිග්නල් ප්‍රොබ්ලම් එකක් ඇති වෙලා මම දැනුයි ලොග් වුණේ සර් කියන්න පුළුවන් දැන් මොකද කරන්න කියලා. අපි VGA ප්‍රකාශන කොට නැගීම කරන්න පුතේ. දැන් මේ අපි කරා මේ වාජනයක පන්දු වර්ගයක් තියෙනවා දන්නේ නැහැ කොච්චරක්ද කියලා. ඒවා හැඩින් ප්‍රමාණයෙන් සමානයි. ඊට පස්සේ මේ වාජනයේ තියෙන පන්දු ගණන අපි කියන්නේ නියත අඥාතයක් කියලා. එතකොට ඒක අපි හඳුන්වනවා x ප්‍රමාණයක් කියලා. ඒකට තව පන්දු තුනක් අපි දානවා එම ප්‍රමාණයේම. එතකොට දැන් වාජනයේ තියෙන මුළු පන්දු ගණන අපි හඳුන්වන්නේ x එකතු කිරීම 3 කියලා. අන්න ඒක තමයි අපි හඳුන්වන්නේ VGA ප්‍රකාශනයක් කියලා. පැහැදිලිද? ආ මේ ටික සටහන් කරගන්න දැන්. ඉක්මනට සටහන් කරගන්න. वाक्य मुखदे ඔයි බෝතලේ තියෙන එවත් අඳින්න ඕනද? ඔව් ඔව් ඒක අඳින්න මේ දැනට ඔහොම මේ කටුවට ඇඳ අඳින්න පස්සේ පාට කරලා ලස්සනට හදා.
නෑ සර් අපි තුන්වෙනි ප්‍රශ්න ලියන ගම හරි සර් ඉවරයි නෑ සර් දැන් පුතාලා හරි දැන් වෙලාව ඇති සර් අර පොතේ මේ අන්තිම ප්‍රශ්නේ වීජී ප්‍රමාණය කියන එක ලියන්නේ ආ ඉක්මන් කරමු හරි සර් හරි හැමෝම ඉවරයිනේ දැන්
හැමෝටම ලියා ගන්න පුළුවන් වුණා තේරුම් ගත්තා නේද දොලකතල තේරුම් ගත්තා නේ අපි එහෙනම් බලමු ඔන්න හොඳට බලා ගන්න මේ පෙළ පොත ඔයගලගේ මේකේ පුතා පේනවද දැන් මේකේ නම් අපි මේ දන්න කියන ප්‍රමාණයක් තමයි කියේ මේ පාර්සලේ පොත් පහක් තියෙනවා ඒ පොත් පහට මේ පාර්සලේ පොත් පහක් තියෙනවා ඒ පහට පොත් හතරක් එකතු වුණාම මුළු පොත් ගණන නේ මුළු පොත් ගණන 9යි ඒක අපි දන්න කියන අගයක් එතකොට අපි මෙහෙම ගත්තොත් එහෙම මේ බලන්න මේ මල්ලේ මේ මල්ලේ වීදුරු බෝල මේ මල්ලේ වීදුරු බෝල ඒ ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ වීදුරු බෝල ඒ ප්‍රමාණයෙන් අපි වීදුරු බෝල අපි දන්නේ නැති හින්දානේ වීදුරු බෝල ඒ ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ වීදුරු බෝල ඒ ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ අපි දන්නේ නැති හින්දා අනියත අඥාතය එතකොට ඒ මල්ලෙන් වීදුරු බෝල පහක් ඉවතට ගන්නවා ඉවතට ගන්නවා දැන් එතකොට ඉතිරි වෙලා තියෙන වීදුරු බෝල ගාන කොච්චරද ඉතිරි වෙලා තියෙන ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය අපිට ඒ ඇසුරෙන් කියන්න පුළුවන් නේ ඒ ඍණ පහ ඒ අඩු කිරීම පහ ඒ අඩු කිරීම පහ නේ ඒ අඩු කිරීම පහ ඒගෙන් ඒ තිබුණා පහක් ඉවතට ගත්තා ඒ අඩු කිරීම පහ අන්න එහෙම නේ ඒ අඩු කිරීම පහ ඒ වීජීය ප්‍රකාශනය නේද පුතේ ඔන්න තව එකක් හොඳට බලා ගන්න පන්තියක සිසුන් 45ක් ඉන්නවා. එතන ඉන්නවා පිරිමි ළමයි M ප්‍රමාණයක්. දන්නේ නැහැ කොච්චරද කියලා. M ප්‍රමාණයක්. එතකොට පුතාලගෙන් අහනවා ඒ පන්තියේ ඉන්න ගෑනු ළමයි ගණන. ඒක යන්නේ 45න් M ප්‍රමාණය අඩු කරනවා. 45. ඒකත් ඔයාලට පේනවනේ 45න් M ප්‍රමාණය අඩු කරනවා. M ප්‍රමාණය අඩු කරනවා. 45 අඩු කිරීම M. එතකොට ගෑනු ළමයි ගණන වෙන්නේ පුතේ 45 මේක අපිට තවදුරටත් සුළු කරන්න බෑ. තේරුණාද ඔය පුතේ? මේක ඔච්චරයි. ඕක තමයි ප්‍රකාශනය. මේක වීජීය ප්‍රකාශනය. පද දෙකක් තියෙන වීජීය ප්‍රකාශනය. ඔන්න බලන්න අපි 19 කියන්නේ සර්. ඔව්. ඒක සර් M ඉස්සරහට දාලා 45 පිටපස්සට දැම්මොත් මුකුත් වෙන්නේ නැද්ද? ඒතකොට වෙනස් වෙනවනේ පුතේ. ඔව් සර්. ඒකට වෙනස් වෙනවනේ. වෙනස් වෙනවා. දැන් ඔයා මෙහෙම හිතන්න. ඔයා M වෙනුවට හිතන්න ළමයි 20යි ඉන්නේ කියලා 20ක් ඉන්නවා. එතකොට ඔයා මට කියන්නේ ගැහණු ළමයි හොයන්නේ කොහොමද එහෙනම්? 45 අඩු කිරීම 20 නේද? ඔව් සර්. එතකොට ඔයා කියන්නේ 20 අඩු කිරීම 45 කියලා ලිව්වොත් හරියට කරන්න බෑනේ සර්. එතකොට පිරිමි ළමයි ගානේ නිරින ගාන. නිරින ගාන. තාම ඍණ ගණන් ඕගොල්ලෝ දන්නේ නැහැ. එතකොට එහෙම කරන්න බෑනේ 20න් 45 අඩු කරන්න බෑනේ. ඔව් සර්. ඒත් අනිවාර්යෙන් 45 මෙතනට මුලට එන්න බෑ මුළු ළමයි ගානේ මුළු ළමයි ගානෙන් තමයි අඩු වෙන්න ඕනේ. ඔයා අහපු ප්‍රශ්න හොඳයි. ඒව අහලා විසඳ ගන්න ඕන අනිවාර්යෙන්. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අගේ කරනවා. එහෙම අහන්න පුතේ. එතකොට තමයි මේක තවදුරටත් ඕගොල්ලන්ට සනාථ වෙන්නේ, තහවුරු වෙන්නේ, අවබෝධ වෙන්නේ. මේ සුණාත ඇහුම්කන් දෙන්න ඕන හොඳට. ධාරේත ධාරණය කරගන්න ඕන. ඊස් පස්සේ චරේත භාවිතා කරන්න ඕන. එන හොඳට ධාරණය කරගත්තොත් තමයි ඔයගලට නිවැරදිව භාවිත කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. අපි යමු එහෙනම් මෙතන. පුතාලා උතන්ට 19 එක වගුව දැන් පුරවන්න පටන් ගන්න ඕන. පැන්සලෙන් වගුව අඳින්නේ. හරි සූදානම් වෙන්න. ඒකසේ ක්‍රියාකාරක මේ අභ්‍යාස පොතේද කරන්නේ? සටහන් පොතේ කරන්න. සටහන් පොතේ. සටහන් පොතේ කරන්න. ඔන්න මම වෙලාව දෙනවා. දැන් ඉතින් කල්පනාවෙන් පිළිවෙලට කරන්න. ඉඩ මදි නම් පොතේ මේ සටහන් මේ දික්කතට කරන්න දික්කතට නේ දික්කතට කරා පොඩ්ඩයිනේ ලියන්න තියෙන්නේ ඔව් මේකේ මෙහෙමයි මේකේ ලොකු ප්‍රමාණයක් නැහැ මෙච්චර ලොකුවට තිබුණාට මේ ලියන ප්‍රමාණය පොඩ්ඩයිනේ ඔව් එහෙනම් ඔයගොල්ලෝ ඒක හරියට කල්මනාකරණය කරගන්නකෝ පුතාලා හරියට සටහන් පොත කල්මනාකරණය කරගන්න කරලා ඉවර වෙලා සර්ට් එක ෆොටෝ එකක් ගහලා එවන්නත් ආ හොඳයි ආ මම ගෲප් එකේ ඔන් කරන්නම් හා පුළුවන් අය හැමෝටම බැරි වෙයි කමන්නේ නැහැ පුළුවන් අනේ සර් අපි ඉන්නේ ෆෝන් එකේ නේ ආ කමන්නේ මම හැමෝට මේක තමයි පුතාලා පන්ති ඉවර වෙලා එවන්නකෝ මම අනිත්ට හරි ඒක මම දන්නවා හැමෝට මේකම කරන්න අමාරුයි කියලා පුළුවන් අය කරන්න අනිත් අය පුළුවන් වෙලාවක එවන්න
මට ඒකට සටහන් පොතක් පොඩ්ඩක් බලන්න පුළුවන් නේ ඔයගොල්ලන්ගේ හා සර් දැන් අරිනවද ඔව් දැන් මම විවෘත මේ දෙන්න ඔයගොල්ලන්ට මේ ඇඩ්මිෂන් එක සර් පන්ති ඉවර වෙනකම් ඇරලා තියන්නකෝ අයියෝ අත වෙන මෙන්න ඒව දාන්නද අනේ නෑ සර් අපිටත් දාන්න නෑ සර් දාන්න හරි 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 ඔයගොල්ලන්ට දාන්න අවස්ථාව දෙන්නම් ඉවර වෙලා තයි භාගයක් ඉතර තියන්න සර් ඔව්
ඉවරද දරුවනි නෑස ඔව් නෑස උතේ ඇති නේද වෙලාව දැන් ඇති සර් මම දනුලි මම ගෲප් එකට දැම්මා ඇති සර් මම සරි සර් මම දැම්මා හරි අපි බලමු දැන් මොලේ පුතාලා ගන්න දැන් පැන්සල පැන්සල අරගන්න වගුව දාලා තියෙන්න ඕන හරි අනිතේ ඊට පස්සේ දාන්නකො මම බලන්න හොඳයි प्रकाशन वीजी प्रकाशन उत्तर दहा एक
පළවෙනි පදේ ලියලානේ දෙවෙනි පදේ මේ පළවෙනි දෙවෙනි කියලා කියලා තිනවනේ ඔව් සර් එතකොට මෙතන 9 3 එකතු කළාම 12යි ඒක 12 වෙනවා මෙතන 15 එකතු කිරීමේ 15 එකතු කිරීමේ නිකන් 12 කියලා දාලා තිබ්බත් ලකුණ දෙනවද නැ මේ ප්‍රකාශනේ ලියලා ඉවර වෙලා 12 කියලා දාන්න පුතේ ලකුණු ලකුණු දෙ මෙතන ලකුණු දෙන්නේ නැහැ ලකුණු දෙන්නේ නැහැ මේක ඕන පුතේ 3 එකතු කිරීම 9 ලියලා 12යි කියලා දාන්න සර් ඔව් වයි මෙතන ඉන්නේ 25. 25. ආ හරියට බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. තේරෙන්නේ නැති තැන. පැන්සලෙන් හරි දාගන්නද? පැන්සලෙන් හරි දාගන්න. හරි නේද? හරි සර්. අපි යමු දැන් ඊළඟ එක. පුතාලා හරි නේද හැමෝම මම මේක මකනවා. दिखा මේ ප්‍රශ්න ටිකද සර්? ඔව් ඔව්. මේ දැන් කරන ටික. හා සර්. ඔය සර් 19 දෙක අභ්‍යාස නෙමෙයිනේ. එකනේ පළවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ. පැන්සලෙන් වගුවා දින්නේ. හා සර්.
හරිනේද පුතේ සාකච්ඡා කරමු නේද හා සර් හා සර් හරිද කරනවා සර් අම කරනවද දැන් නම් වෙලාව ඇති නේ පුතේ ආ දැන් හරි සර් එහෙනම් බලමු හා ඉවරයි බලමු සර් ඔව් හා සර් දැන් බලමු බලමු සර් නේද අපි ගත්තොත් එහෙම මෙතන දෙවන පදයේ පළවෙනි පදෙන් අඩු කළ විට ලැබෙන පදේ දෙවන පදයේ පළවෙනි පදේ x අඩු කිරීම 2 අඩු කිරීම 2 සර් ඊළඟට 100 අඩු කිරීම 9 සමානයි 91 අන්න එහෙම ලියවෙන්න ඕන y අඩු කිරීම 45 p අඩු කිරීම 100 අඩු කිරීම 100 32 අඩු කිරීම x m අඩු කිරීම 8 very good අන්න හරි සමගී තාම එක ගණන මුළු පොතේම එක ගණනක්වත් ඇතිලා නැහැ ඒක තමයි හරි දක්ෂයි බොහොම හොඳයි very good අන්න ওই විදිහට එන්න ඕන උත්තර ටික ඊළඟට 3 වෙනි 4 වෙනි 5 වෙනි ප්‍රශ්න ටික 6 7 8 ඕගොල්ලන්ට මම gederedi කරන්න දෙන්නම් අයිය හොළුව දානවාද ඒක ඕගොල්ලෝ කරන්න ඕන ගාන ලියන්න නම් ඕන පුතේ ගැටලුව ලියලා අපි එකක් බලමු ඕන පාසලක ගුරු මණ්ඩලයේ ගුරුවරු P ගණනක් සිටිති නවක ගුරුවරු දෙදෙනෙක් පාසලට එකතු වූහ දැන් පාසලේ සිටින ගුරුවරු ගණන සඳහා VGA ප්‍රකාශනය ප්‍රකාශනය සයිකෙන්නේ P එකතු කිරීම 2 P එකතු කිරීම 2 පුතාලා ගාන ලියන්න ඕන කළු නිල් පෑන් දෙක පාවිච්චි කරන්න ගැටලුව ලියලා උත්තරේ දාන්න ඕන ඔන්න ඔහොමයි කෙරෙන්න ඕනේ තේරුණාද හා දැන් ඒක ලියන්න යන්න එපා ඒක හෝම්වර්ක් පොතේ වගන්ති ලියන්න ඕනේ නෑ නේද වගන්ති ලියන්න ඕනේ නෑ එකපාර උත්තරේ උඩට දාන්න පුළුවන් හෝම්වර්ක් පොතේ ඒක කරන්න හරි right දැන් අපි එනවා ඊළඟට ආදේශය කොටසට පුතේ ආදේශය හරි ලස්සන කොටසක් අපිට තියෙන්නේ ආදේශය ඔන්න අපි බලමු අපි ආදේශය කොටසට යමු අපි ගත්තොත් එහෙම ඔව් කියන්නේ පුතේ සර් ආයි එතකොට මේ කරනකොට ආයි වග්ගු දෙක කරන්න ඕනේ නෑනේ නෑ 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 ආයි එක කරන්න ඕනේ නෑ ආ කියන මාතෘකාව ආදේශයේ කියලා ඉන්න සර් ඉන්නවා හරි සර් ආදේශය ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි ලියන්න මං කියනකොට මං බෝඩ් එකේ ලියන්නම් දෙන ලද VGA ප්‍රකාශනයක දෙන ලද VGA ප්‍රකාශනයක අම්මයින සර් දෙන ලද VGY ප්‍රකාශනයක හරි සර් අඥාතය සඳහා අඥාතය සඳහා හරි සර් දෙන ලද අගයක් දෙන ලද අගයක් ආදේශ කරන අයුරු බලමු ආදේශ කරන අයුරු බලමු බලමු. එතනදී අපි කරන පළවෙනි පියවර තමයි පළවෙනි පියවර
बीजीय प्रकाशनय लिवीम देवन पियवर देवन पियवर अन्यातयत देन लद अगय आदेशय तुंगेनि पियवर सुलुकर सुलुकर अवसान पिलितुर लबा गनीम अवसान पिलितुर लबा गनीम लबा गया अवसान आदेश हरी दे हरिद
उदाहरण එතකොට අපි කරන්නේ පළවෙනි පියවර VGA ප්‍රකාශනයේ ලිව්වා x එකතු කිරීම පහ කියලා. ඉස්සරහින් සමාන ලකුණක් දැම්මා. දැන් පුතේ මෙතන අඥාතයේ x වෙනුවට මෙතන ඒගොල්ලෝ අපිට අගයක් දීලා තිනවනේ. ඔයගලට පේනවද මෙතන අපිට අගයක් දීලා තිනවා 3යි කියලා. x ගේ අගේ 3යි. එහෙනම් අපි දැන් කරන්නේ x වෙනුවට අපි අර 3 ආදේශ කරනවා. එකතු කිරීම පහ. ඊළඟට අපි 3යි 5යි එකතු කරලා උත්තරේ 8යි කියලා දානවා. ඔන්නෙච්චර හරි ලේසි. මේ x වෙනුවට 3 දැම්ම 5 කියලා දැම්ම. ආ ඒක සටහන් කරගන්න බලන්න. ඒක සටහන් කරගෙන මෙන්න දෙවෙනි එක ඔගලොත් එහෙම කරන්න බලන්න. 5 ඩ පාඩු කිරීම x. නම් x සමානයි 10 විට එහි අගය සොයන්න. ही अगये सोयान ने एक अच्छा लगा मैं पहले तो नहीं एक तभी लिया गया पहले नहीं के लिया गया नहीं वेरे ना
දැන් ඇති නේද පුතේ වෙලාව නෑ සර් දැන් නම් ඇති හොඳට පොඩ්ඩ වෙලාව දෙන්නකෝ සර් එයාගෙන දැන් ඉවරයි සර් වෙලා ගියා අනේ සතන කරලි ඉවරයි සර් අන් බලමු අනේ සර් තව විනාඩියක් දෙන්න අයියනේ මේකට ඔච්චර වෙලා ඕනද අනේ සර් ඔස හරි සර් දැන් බලමු ඉවරයි සර් ඉවරයි සර් හරි ඔන්න එතකොට එන්නේ 15 අඩු කිරීම x කියලා ලිව්වා ඊට පස්සේ දුල පුතාලා 15 අඩු කිරීම x වෙනුවට දාන්නේ කාවද x වෙනුවට දාන්නේ 10 10 එතකොට 15 න් 10ක් අඩු වුනහම 5යි පුතේ බලන්න ඔතන උත්තරේ 5ද කියලා ඔව් සර් පැන්සලෙන් හරි දාගන්න අන්න හරි ඔක තමයි ආදේශය කියන්නේ ඔන්න අපි යමු අච්චුපොත පැත්තට පොඩ්ඩක් ඔන්න පුතේ වෙන්ට කරන්න ඕන මේ වගුව මෙන්න තියෙනවා මේ තියෙන්නේ විජය ප්‍රකාශනයේ දීලා තිනවා අඥාතයෝ විචල්්‍ය පදේ අහනවා ඒකට මෙයාගේ ආදේශ කරන්න කියනවා ආදේශයෙන් පසු ප්‍රකාශනයේ සංඛ්‍යාත්මක අගය අහනවා මම එකක් කරලා පෙන්නන්නම් ඔන්න පුතාලා ඊට පස්සේ කරන්න ඕන මේ ඔක්කොම එතකොට අපි ඔන්න එකක් මං කරනවා මෙතන අඥාතය හෝ විචල්්‍යය කවුද ඒ තමයි x පදේ සඳහා ආදේශ කළ යුතු වගේ 5යි x වෙනුවට 5 ආදේශ කරා එතකොට 5 එකතු කිරීම 6 මේ x වෙනුවට 5 එතකොට මේ පියවර ලියවෙන්න ඕන හරි 5 එකතු කිරීම 6 උත්තරේ කීයද පුතේ 11යි ඔන්න ඔහොමයි තේරුණා නේද ඉක්මනට මේ වගේ පුරවන්න එන ඉක්මනට පුරවන්න අපි සාකච්ඡා කරමු සෝකත් පොතේ ලියා ගන්න ඕනේද ඔව් සටහන් පොතේ මේක සටහන් පොතේ වගේ ඇඳලා මේකත් ලියලා ඉතුරු ටික පුරවන්න Excuse me, sir. क्या नहीं बोलते? करली नेसर वगुन
හරිද ඉවරයිද පුතේ පුතල ඉවරයි නේද හරි අත පොඩි වෙලාවක් දෙන්න කුංචි වෙලාවක් හරි හරි කුංචි වෙලාවක් දෙන්නව මෙන්න ඊට පස්සේ ගේම් එකක් තියෙනවා ලස්සන ගේම් එකක් අපි කරමු හා සර් අදන් බලමුද එහෙමනම් හන්සේ බලමු හන්සේ බලමු පොතේ ගේම් එකක් නේද ඔන්න මෙතන උත්තර දෙමු අඤ්ඤාතේ වයි
එතකොට 14 එකතු කිරීම 5 19යි. 19. මෙතන අන්‍යාතයේ 12 අන්‍යාතයේ 4යි. 4යි. 4. මෙතන අන්‍යාතයේ P. අන්‍යාතයේ P. 20 අඩු කිරීම 10. 20 අඩු කිරීම 10. 10යි. මෙතන අඤ්ඤාතය එන් එතකොට 15 අඩු කිරීම 6 අඩු කිරීම 6 ඒ කියන්නේ පුතේ 9 පෙරේ 9 දුරුතල හරිද හරි සර් මේ වගේ හරි සර් ඩැන්සරින් හරි ගන්න ඔන්න ඉන්න සර් ඉන්නවා ඉන්නවා යන්න හරි නේද දැන් නෑ හරි සර් එහෙමනම් පුතේ ඔන්න අපි පොඩි ගේම් එකක් කරන්න හදන්නේ ආදේශයෙන් නේ ආදේශයෙන් අපි ගේම් එකක් කරන්න හදන්නේ ඔන්න හොදට බලන්න මෙන්න මෙහෙමයි කරන්නේ අපි පුතාලා ගන්න සම්පූර්ණ පිටුවක් ගන්න සම්පූර්ණ පිටුවක් අරගෙන දැන් බලා ගන්න අඳින්න යන්න එපා දැන් ඔයගොල්ලන්ගේ මේකේ අපි මෙහෙම කොටුවක් අඳිනවා ඔව් ආම ඊට පස්සේ ඔගොල්ලෝ කොටු 1 2 3 4 5 ගානේ ගන්න කොටු 5 ගානේ ඕමින බලා ගන්න අඳින්න යන්න එපා 5 ගානේ 1යි 2යි ඔය විදියට 5 ගානේ ගන්න මේ පැත්තටත් 5 ගානේ ගන්න කොටු 5 ගානේ මේ විදියට 1යි එකයි ඔන්න ඔන්න හරිද මේ එතකොට මෙතන පුතේ කොටු පහ 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 එතන මෙතන කොටු කීයක් එනවාද 25 මේ කොටු 25ක කොටුවක් තමයි මේ තියෙන්නේ කොහොම ඇඳලා ඇස් 20ක නැන්නේ මෙතන පහයි මෙතන පහයි පසර පහ 25යි පහ ගානේ ගන්න හරි එතකොට නැස් මෙතන පුතේ පොඩි කොටු පහක් එන්නවනะ පහ. ඒතර පහ 10 15 20යි. මං කියන්නේ මේ මේ එක කොටුවක් ඇතුලේ එනවා ඕගලන්ට කොටු 25ක්. තේරුණාද? ඊළඟට ඔන්න මම පුතේ මෙන්න මෙහෙම දානවා. ඔන්න හොඳට බලා ගන්න. මෙතන දානවා x එකතු කිරීම 5. උඩින් උඩ රූලේ ලියන්නේ පොඩියට. ඊට පස්සේ y අඩු කිරීම 4. a එකතු කිරීම 6. P එකතු කිරීම 9 ඊට පස්සේ Y එකතු කිරීම 7 ඊට පස්සේ P අඩු කිරීම 3 ඊට පස්සේ M එකතු කිරීම 6 ඊට පස්සේ X එකතු කිරීම 7 A අඩු කිරීම 1 ඊට පස්සේ N එකතු කිරීම 10 මෙතන x අඩු කිරීම 1 a එකතු කි අඩු එකතු කිරීම 4 ඊට පස්සේ x අඩු කිරීම 7 ඊට පස්සේ y එකතු කිරීම 8 y එකතු කිරීම 8 ඊට පස්සේ p එකතු කිරීම 3 අඩු කිරීම 3 නෑ එකතු කිරීම 3 ඊට පස්සේ x එකතු කිරීම 15 ඔන්නම දැම්මා. හරිද? දැන් වෙන්නේ මෙහෙමයි. මම මේ පැත්තේ දානවා. දැන් මෙතන ඉන්නේ කවුද අඥාත ටික? x ඉන්නවා, y ඉන්නවා, a ඉන්නවා, p ඉන්නවා. ඊට පස්සේ m ඉන්නවා, n ඉන්නවා. ඊට පස්සේ ඔච්චරයිනේ ඉන්නේ. x ගියාගේ මන් දෙනවා y ගියාගේ මන් දෙනවා a ගියාගේ දෙනවා ඕගොල්ලන්ට තියෙන්නේ ඉක්මනින් ආදේශ කරලා මේක පුරවන්න තියෙන්නේ. ඔන්න මං x ගියාගේ දෙනවා මෙතන x වෙනුවට දෙන්නේ පුතේ 6යි.
නෑ x 10යි y දෙනවා y ගේ අගේ පුතාලට දෙන්නේ 7යි a ගේ අගේ දෙන්නේ 9යි b ගේ අගේ b ගේ අගේ ඕගලන්ට දෙනවා 3යි m ගේ අගේ m ගේ අගේ දෙනවා 4යි m ගේ අගේ 4යි n ගේ අගේ n ගේ අගේ පුතේ 2යි මෙම අගයන් ආදේශ කර වගුව තුල ඇති වීජීය ප්‍රකාශනවල අගය සොයන්න දැන් කරන්නේ මෙහෙමයි ඊට පස්සේ ඔන්න බලන්න එම අගයන් වල මුළු එකතුව සොයන්න මේක ටාගට් එක හරියට දෙන්නේ මිනිත්තු ලියාගත්තට පස්සේ මම කිව් ලියාගත්තට පස්සේ මිනිත්තු 5ක කාලයකින් තමයි ටාගට් එක තියෙන්නේ කරන විදිහ එකක් මම පෙන්නන්න ඕනද පෙන්නන්න මේක ඇතුලේ කරන්න මේ ඔන්න බලන්න අවශ්‍ය නැහැ සර් ආ එකක් පෙන්නන්නම් ඔන්න x එකතු කිරීම පහනේ ටග් ගාලා x මෙතනින් 10 ගත්තා 10 එකතු කිරීම පහ 10යි 5යි 15යි කියලා උත්තරයට ඉරි දෙකක් ගැව්වා. ඔහොම ඉක්මට මේ ටික පුරවන්න ඕන. පුරවලා ඒ ඔක්කොගෙම එකතු අරගෙන එම අගයන් වල මුළු එකතු අරගෙන අන්න මට කියන්න ඕන කීයද එකතුව කියලා. අන්න වැඩේ පටන් ගන්න දැන් ඉතින් පටන් ගන්න. දැන් අමාර වාක්‍ය ලියනවනේ. හරි දැන් ලියන්න පටන් ගන්න කිව්වේ. ලියාගෙන යන්න. ස්පීඩ් ටෙස්ට් නම්බර් 1. වේගෙන් කරන්න. සතම් පටන් ගත්තේ නෑ නේ තරගේ. සම ලියාගන්න කිව්ව විතරයිනේ. ලියාගන්න කිව්ව කියන්නේ පටන් ගත්ත කියන එක තමයි. දැන් ලියාගෙන උත්තරත් ලියාගෙන යන්න. අම්මේ අනේ පොඩ්ඩක් එන්න අම්මට කරන්න නෙවෙයි දින්නේ
ඔබලට පුළුවන් අගයන් වල මුළු එකතු ආපු වගේ දාන්න බලන්න chat box එකට. කරලා දෙපාරක් බලන්න. දැන් මං කරනවා පුතේ. පුතාලා ඉවරයි නේද? ඔව් සර්. කීයද ආවි මුළු එකතුව? 157යි සර්. 157යි සර්. 179යි. එක ගානයි උත්තර දෙකක් දැන් ඇවිල්ලා. 177යි සර්. 177යි සර්. 117යි. අයියෝ. 157යි සර්. 157යි සර්. 177යි සර්. ආ දැන් මම හදන්නම්. කියන්න බයින්න. හා සර්. Y. Y කියන්නේ 7යි. Y කියන්නේ 7යි. එතකොට 7 අඩු කිරීම 4. බලන්න ඔයගොල්ලෝ එකින් එක මෙතන 3යි. A ඒ කියන්නේ 9යි. 9 6 එකතු කරනවාම 15යි. P 3යි. 9යි 3යි එකතු කරාම 12යි. හරිද? එතකොට A ටික එකතු වම මේ පැත්තෙන් දානවා. මේ ටික එකතු වෙන්නේ 15යි 15යි 30යි. 30යි 40යි 45යි. ඔන්න මේ පේරිය මන් දැම්මා. 30යි 45යි y එන්නේ 7 7 14යි p 3යි 3 අඩු කිරීම 3.0යි m 4යි 6යි 4යි 10යි x x කියන්නේ 10යි 10යි 7යි 17යි දැන් මේ ටික එකතු මම ගන්නවා මෙතනට 10යි 20යි 30යි 30යි 7යි 4යි 11යි 30යි කියන්නේ 41යි. 7යි 4යි 11යි. එතකොට 7යි 4යි 11යි 1යි 2යි 3යි 41යි. A A කියන්නේ 9යි. 9 අඩු කිරීම එක 8යි. N කියන්නේ කීයද? N කියන්නේ 2යි. 2 එකතු කිරීම 10යි 12යි. X කියන්නේ 10යි. 10න් එකක් අඩු කරාම 9යි. A කියන්නේ 9යි. 9යි 4යි 13යි. ඒ ටික දැන් මම එකතු කරනවා 12යි 8යි 20යි 20යි 9යි 29යි 39යි 42යි ඊට පස්සේ x 10න් 7ක් අඩු කරා 3යි y y කියන්නේ 7 එකතු කිරීම 8 8යි 7යි 15යි මේ 8යි 7යි 15යි p 3යි 3යි 9යි x x කියන්නේ 10 එකතු කිරීම 15. ඒ කියන්නේ 25යි. එකතුව 25යි 15යි එකතු කරමු 20යි 30යි 40යි. 40 6යි නේද? මෙතන 6යි 6යි. sorry. මෙතන 6යි. 3යි 3යි 6යි. 25යි 15යි 20යි 30යි 40යි. 46යි. 46යි 3යි 49යි. හරිනේ 20යි 30යි 40යි 46යි 3යි 49යි. දැන් මේ ටික එකතු කරමු. මේ ටික එකතු කරමු 5යි 6යි 6යි 7යි 8යි 8යි 9යි 17න් 7 10 5යි 6යි 6යි 7යි 8යි 8යි 9යි 17න් 7 එකක් ඉතුරුයි 4යි 4යි 8යි 8යි 4යි 12යි 12යි 4යි 16යි 1යි 17යි 4යි 4යි 8යි 8යි 4යි 12යි 12යි 4යි 16යි 1යි 17යි මුළු එකතුව 177යි කාටද 177 ආවේ මට සර් දනෝලි ආ සර් යුක්තතාව ඕ
उत्तर अविलाई मे देख गाने मे मे वर्ट तीन मेट देख गाने हम वेनवा देख गाने उत्तरे 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 सटहन कर හරිද අඩුපාඩු හදාගන්න ඕනද ඔයගොල්ලන්ට වෙලාව ඕනේ නැස ඉවරයි ඕනේ නැස හරි ඔන්නේ මනම් ඔබලු තිබ්බට කොටු ඇඳ ගන්න කොහෙද නෝ ඒ වගේම මේ ඔව් 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 මේ විදියම ඔව් කොටු පහ කොටු හතරයි තමයි මේ අකුරු ආදී අකුරු ටිකත් එහෙමමයි हरी सर
හරිසා ලියලා ඉවරයි. හැමෝම ඉවරද? ඔව් සර්. හැමෝම ඉවරයි. එහෙමනම් මම ඉවරයි. කට්ටිය ඉවරද දැන්නේ? ඒ කියන්නේ හැමෝම ඉවරද කියලා කොහොමද කියන්නේ නේද පුතේ? අන්න හරි හොඳ උත්තරය. මම නම් ඉවරයි අනිත් අය ඉවරද කියලා දන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. අපි මේ වගේ තව දෙකක් නේද හදන්න ඕනි? මේ වගේ තුනක් හදමු. එතකොට පහක් වෙනවා. අන්තිම එකේදී ඔයගලන්ට පුළුවන් ඕනනම් අඥාත දෙකක් ගන්න. මේවා දෙකක් සම්බන්ධ කරලා ගන්න. මෙහෙම. ඒ කියන්නේ x එකතු කිරීම y එකතු කිරීම පහ. එතකොට හැබැයි කොටුව ලොකු කරගන්න. පහක් මේ ගත්තේ ඔයගොල්ලෝ කොටුව ගන්න හයක් හතක් විතර ගන්න. ඉත දිනවනම් පහක් ගන්න ගැටලුවක් නැහැ. අඥාත දෙකක් සම්බන්ධ කරලා පස්වෙනි එක හදන්න. එතකොට හැම ප්‍රකාශනයකම අඥාත දෙකක් තියෙන්න ඕන. නේ? එතකොට කොටුව ටිකක් ලොකු කරලා ගන්න පුළුවන් වෙයි. හරි? තන් සම්පූර්ණ පිටුවක් ගන්නකෝ. නේ? CR පිටුවක්. ආන්න හරි. ඒ පස්වෙනි එක අනිත් දෙකම මේ විදියට හදන්න. හරිනේ පුතේ? අභ්‍යාස වලට අමතරව මේක ගේම් එකක් විදිහට කරලා මුළු එකතුවක් හොයන්න අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියට. එහෙනම් දුවේ පුතේ එහෙනම් අපි ඊයේ දවසේ දැන් පොඩ්ඩක් ඉන්නවද? ආ මං ඉන්නම්. මොකද වෙන්න ඕනේ? මං මේක තාම ලියනවා. ආහා හා. එතකොට අභ්‍යාස කරන්න ඕන ආසාවෙන් අද ආදේශයේ කොටස ඉගෙන ගත්තා. විජේ ප්‍රකාශනයේ ලියලා ආදේශ කරලා තමයි අදාළ සුරු කිරීම කරන්නේ. හරි. එතකොට චුපතේ අභ්‍යාස ටිකක් කරන්න මේ දුනු ගේම් එකක් කරන්න ක්‍රියාකාරකම් පොත බලන්න ඒවා කරන්න ආසාවෙන් කරන්න සතුටින් ඉන්න සර් ක්‍රියාකාරකම් පොත ආයමත් දාන්නකෝ අයියෝ මං ආයි දැම්මනේ ආයි ගන්න ඉතින් ඔයා කියනවා ගෲප් එකට මං දැන් දැම්මනේ එනම් පුතේ හරිද හැමෝම දැන් අනේ නෑ සර් පොඩ්ඩක් ඉන්න හරි සර් එනම් දොළ පුතාලට හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා හරි සුබ සන්ධ්‍යාවක් සර් සුබ සන්ධ්‍යාවක් සර් දැවක් සර් අපි කරන්න ලියාගෙන ඉවරයි හරිසේ ඉවරයි සුබ සන්ධ්‍යාවක් සර් ඒක